කැන්ටබරි විලාස් කියලා කියන්නේ ඉන්දිකිරීම් ශාස්ත්‍රයට අලුතින්ම එකතු වෙච්ච ව්‍යාපෘතියක්. එහි ගෘහ නිර්මාණ ශිල්පී පිලිප් වීරරත්න මහතාව අද අපි අපේ කතාබහට එකතු කරගත්තා. ආදරෙන් පිළිගන්න ඔබතුමාව අපේ කතාබහ වෙනුවෙන්. මුලින්ම අපේ මාතෘකාවට එන්න කලින් මම කැමති ඔබතුමා පිළිබඳ කෙටි සඳහනක් දැනගන්න. මං ගැන කිව්වොත් මම ආත්මික කෙනෙක්. හැබැයි ආත්මික වෙන ගමන්ම මම ලෞකික දේවල් වලට කැමති කෙනෙක්. ඉතින් මගේ පරස්පර චරිත දෙකක් තියෙනවා කියලා මං කියන්න කැමතියි. ඔව්. මේ කැන්ටබරි විලාස් කියන ව්‍යාපෘතිය නිර්මාණය කරනකොට ඔබේ නිර්මාණ විලාශය ඒ සඳහා යොදාගත්තේ කොහොමද? ඇත්තම ස්වභාව ධර්මෙන් තමයි අපි සෑහෙන්න අපේ අදහස් අපිට ලැබෙන්නේ. මොකද ස්වභාව ධර්ම කියන්නේ ඇත්තරම ඊටාම පුදුම නිර්මාණයක්. ඉතින් මම හිතන නිර්මාණවල අති විශිෂ්ටම නිර්මාණය තමයි ස්වභාව ධර්මය කියන්නේ. ඉතින් අපි මේ ව්‍යාපෘතියේදී සෑහෙන්න අපිට අපි යන මාර්ගය ඇත්තරම ස්වභාව ධර්මයෙන්ම සමයි අපිව යොමු වුනේ. එතකොට මේ సౌందర్యාත්මක ආකර්ෂණයත් එක්ක අනිත් දේවල් කොහොමද සමබර කරගත්තේ? සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේට ඇත්තරම කාලයට ඔබින ජීවිතයක් ගත කිරීමට සාමාන්‍යයෙන් සියලු සැප පහසුකම් ඇතුව ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දේවල් ගැන අපි අපේ යොමු වීම ඉතාම ස්තරම් තැනකට තියාගෙන තමයි අපි සැලසුම් කරේ. ඉතින් ඒ කෙරෙද්දී පුළුවන් තරම් ස්වභාවික හිරු එළිය නිවස ඇතුළට ගැනීම සාමාන්‍යයෙන් පවිත්‍රකම තියාගන්න පුළුවන් විදියට අපේ සැලැස්මල් වැඩි සරලව සාමාන්‍යයෙන් නඩත්තු කිරීමට පහසු වෙන විදියට තමයි අපි ගොඩක්ම අපේ සැලසුම් කරනකොට බැලුවේ. ඒ වගේම ඒ සරලව තියෙන එක කියන එකෙන් තමන්ට ලැබෙන්න තියෙන උපරිම වින්දනය ඒ නිවසෙන් අපි ඒක යම් කිසිම විදියකින් ඒක අඩු කරේ නැහැ. ඒ තමන්ට ලබා ගන්න පුළුවන් උපරිම වින්දනය ලබන ගමම් ඉතාම සරල තමන්ගේ මානසිකව සහ ඇස් වලට ඉතාම සනීප වෙන විදියට තමයි අපි අපේ සැලසුම් නිර්මාණ කියා බැලුවේ. ව්‍යාපෘතිය සැලසුම් කරන්නේදී ඔබ යොදාගත්ත වාස්තු විද්‍යාත්මක ප්‍රවණතා ගැන සඳහනක් කළා. ඇත්තටම ප්‍රවණතාවක් කිව්වොත් අපේ කාලගුණය අපේ දේශගුණය අපේ සංස්කෘතියට ඔබින විදියට තමයි අපි ගොඩක් බැලුවේ අපේ සැලසුම් කිරීමේදී. හැබැයි ප්‍රවණතාවක් හැටියට බැලුවොත් මං හිතන්නේ අපි ආපහු බැලුවොත් තමන් එකනේ නිවසක් ගන්න කෙනෙකුට තමන් වියදම් කරන මුදලටත් එහා යන්න පුළුවන් සැප පහසුකම් ලබා දීමට තමයි අපි ඇත්තටම යොමු වුණේ. ඒක ප්‍රවණතාවයක් හැටියට කියන්න හැකි. මොකද ඇත්තටම මේ තියෙන ඉඩම් ප්‍රමාණ බැලුවහම අපි සම්මිත් පර්චස් ආය ඉඩම් පර්චස් 10 වෙනකන් ඉඩම් වල තමයි අපේ සැලසුම් කරේ. ඉතින් ඒ ප්‍රමාණය අනුව ඇතුළත අපි උපරිම නිවස්වැසියන්ට උපරිම තරම් සැප පහසුකම් සහ වින්දනයක් ලබා දීමට තමයි අපි තත් කළේ. දේපළ වෙළඳාම් ශාස්ත්‍රය ගත්තාම වර්තමානය වන විට ඉතාමත්ම තරඟකාරී. කොහොමද අනිකුත් ව්‍යාපෘති වලින් කැන්ටබරි විලාස් සුවිශේෂී වන්නේ? මේ මූලික අරමුණ එක් මූලික අරමුණක් වුණේ කැන්ටබරිස් විලාස් එහෙත් ඉන කණ්ඩායමත් සමග අපි බැලුවේ ගෙවන මුදලට උපරිම සුපෝපභෝගී පහසුකම් ලබා දීමයි. ඉතින් මං හිතන්නේ ඒක තමයි ප්‍රධානම මෙතන තියෙන වෙනස. මේ ව්‍යාපෘතියේ තියෙන වෙනස අපි බැලුවේ ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබා දීම. අන්තිමට ගයක් මිලදී ගන්න කෙනෙකුට උපරිම සුපෝපභෝගී පහසුකම් ලබා දීමට තමයි අපි අරමුණ වුණේ. ඉතින් එයින් මම හිතන්නේ අපි ගොඩාක් සෑහෙන විශේෂ දේවල් තියෙනවා. මේ නිවසක් ගත්තොත් උපරිම මම ඉස්සෙල්ලා කියපු විදිහට උපරිම හිරු එළිය උපරිම වාත්‍රාශය ලබා දීම හැම කාමරයක්ම ගත්තොත් උපරිම විදියට භාවිතා කරලා විදියට අපි අපේ කණ්ඩායමක් ඉඳලා අපේ සමාගමේ PW ආකිටෙක් සමාගමේ අපේ මං තනියම විතරක් නෙමෙයි අපේ කණ්ඩායමක් එකතු වෙලා උපරිම ඉඩ ප්‍රමාණයෙන් ඒ පර්චස් 6 වුණාද පර්චස් 10 වුණාද උපරිම ඉඩ ප්‍රමාණයෙන් කොහොමද අපි භාවිතය ලබා දෙන්නේ කියලා අපි කොහෙත් හේතුවත් බැලුවේ නෑ. වියදම ගැන විතරක් අපි බැලුවේ වියදමත් එක්කම බැලුවේ උපරිම පහසුකම් ලබා දීමටයි.
කැන්ටබරි විලාස් හරහා ව්‍යාපාර ක්ෂේත්‍රයට ඉදිරිපත් වෙන අලුත්ම ඉදිරිපත් කිරීම මොනවද? අලුත්ම ඉදිරිපත් කිරීමක් කිව්වොත් මම හිතන්නේ අනිත් ව්‍යාපෘති එක්ක බැලුවොත් අපි බැලුවේ උපරිම ආපව වල සාමාන්‍ය නිවසේ සිටින කට්ටියට සාමාන්‍යයෙන් උපරිම පහසුකම් ලබා දීම කියන්නේ මා කායික විතරක් නෙමෙයි මානසිකව කායිකව තමන්ගේ පෞල් ජීවිතේ ඒ දිවස ඇතුළතදී කොහොමද ඉස්තරම්ම විදියට ගෙනියන්න පුළුවන් තමන්ගේ ජීවිතේ ඉස්තරම් විදියට එන්නේ බැලුවොත් මේ ව්‍යාපෘතිය සලසුම් කළ තියෙන විදියට ඇත්තටම ආරක්ෂාවද තමන්ගේ සානීපයද තමන්ගේ මානසික සුවයද හැම දෙයක්ම ස්වභාව ධර්මයද හැම දෙයක්ම බලලා සලසුම් කරපු ව්‍යාපෘතියක් තමයි මේක. ඉතින් මම හිතන්නේ ඒ අතින් බැලුවොත් මේක ඉතා විශිෂ්ටයි. මං හිතන්නේ මේ කතාබහ තුළින් අපි ගොඩක් දේවල් දැනගත්තා. පිලිප් වීරත් මහතාට බොහොමත්ම ස්තුතියි අපිත් සමග එකතු වුණාට. එසේනම් සුබ දවසක්. For more information, 0710-444-111. Project by Homeland Skyline. Visit www.homelandskyline.lk.